සුබ දවසක් ඔයාලා හැමෝටම. අපි කලින් වීඩියෝ එකේදී අපේ මූත්‍රා පද්ධතිය ගැන පැහැදිලිව කතා කරා. ඉතින් අද අපි මූත්‍රා සෑදීමේ ක්‍රියාවලිය ගැන මේ දැන්ම මතක තියාගමු. හරි මූත්‍රා සෑදීම ප්‍රධාන පියවර තුනකින් තමයි සිද්ධ වෙන්නේ. ඒ තමයි අති පරිශ්‍රාවණය, වරණීය ප්‍රතිශෝෂණය සහ ශ්‍රාවය. මේ නම් තුන හොඳට ඔයාලා මතක තියාගන්න. අති පරිශ්‍රාවණය, වරණීය ප්‍රතිශෝෂණය, ශ්‍රාවය. හරි එකටම අති පරිශ්‍රාවණය කොහොමද සිද්ධ වෙන්නේ කියලා බලමු. හරි ඔයාලට මතකයි වුක්කානුවක ව්‍යුහය. අපි කලින් වීඩියෝ එකේදී කතා කරා. හරි අති පරිශ්‍රාවණය ගැන කතා කරද්දී ඔයාලා වුක්කානුවේ මෙන්න මේ කොටස මතක් වෙන්න ඕනි. රුධිර කේශනාලිකා ජාලය නැත්නම් ගුච්චිකාව සහ බෝමන් ප්‍රාවරය. ඔන්න දැන් මේ ගුච්චිකාවේ තියෙන රුධිරේ පීඩනය ගොඩක් වැඩි. ඒකින්ද මේ ගුච්චිකාවේ තියෙන රුධිරය බෝමන් ප්‍රාවරයේ කුහරය තුලට පෙරීමක් සිද්ධ වෙනවා. හරි මේ විදියට මතක තියාගන්න. රුධිරය අධික පීඩනයක් යටතේ බෝමන් ප්‍රාවරයේ කුහරය තුලට පෙරී යාම තමයි අති පරිශ්‍රාවණය කියන්නේ. මෙතන පෙරීමක් සිද්ධ වෙන තැනට අපි කියනවා ගුච්චිකා පෙරණය කියලා. හරි මේ පෙරීම සිද්ධ වෙන්නේ කොහොමද? එකටම ගුච්චිකාවේ රුධිර කේශනාලිකාවක් ගමුකෝ. මේකේ අපිච්ච දේ සෛලාතර සිදුරු තියෙනවා. ඊළඟට බෝමන් ප්‍රාවරය ගත්තම මේකේ ඇතුලේ බිත්තියේ විශේෂණය වෙච්ච සෛල ස්තරයක් තියෙනවා. ඒකෙන් අණුහා අයන පෙරෙන්න තමයි විශේෂණය වෙලා තියෙන්නේ. ඒක නිසා රුධිර කේශනාලිකාවල රුධිරයේ තියෙන ජලය සහ කුඩා අණු වර්ග වෙන ඇමයිනෝ ආම්ල, යූරියා, ග්ලූකෝස් තව ගොඩක් දේවල් තියෙනවා. මේවා මෙතනින් පෙරීමක් සිද්ධ වෙනවා. රුධිරයේ තියෙන රුධිර සෛල, පට්ටිකා සහ ප්ලාස්මා ප්‍රෝටීන කියන විශාල අණු වර්ග මෙතනින් පෙරෙන්නේ නැහැ. ඒකත් මතක තියාගන්න. හරි ඔන්න අති පරිශ්‍රාවණය ඉවරයි. දැන් කතා කරමු දෙවෙනි පියවර වරණීය ප්‍රතිශෝෂණය. වරණීය ප්‍රතිශෝෂණය කිව්වම මේ ප්‍රතිශෝෂණය කියන වචනෙන්ම තේරෙනව නේද? නිකන් ආයෙත් අනික් පැත්තට අවශෝෂණය කිරීමක් වගේ දෙයක්. හරි මේකෙදි වෙන්නේ ඇත්තටම අර ඉස්සෙල්ලා අති පරිශ්‍රාවණයේදී ගුච්චිකා පෙරණයට ගිය කුඩා අණු වර්ග තියෙන්නේ. අන්න ඒ වගේන් අපිට ප්‍රයෝජනවත් වෙන අණු වර්ග, අයන වර්ග සහ ජලය ආයත් රුධිර කේශනාලිකාවල රුධිරයට ඇතුල් කර ගන්නවා. අන්න ඒ ක්‍රියාවලිය තමයි වරණීය ප්‍රතිශෝෂණය කියන්නේ. හරි මේ පියවරේදී අපිට වැදගත් වචන දෙකක් හම් වෙනවා. ඒ තමයි සක්‍රීය ප්‍රතිශෝෂණය සහ අක්‍රීය ප්‍රතිශෝෂණය. මේ සක්‍රීය අක්‍රීය කියන එක රඳාපවතින්නේ අර ප්‍රතිශෝෂණයට ලක්වෙන ද්‍රව්‍ය හෝ ඒ ප්‍රතිශෝෂණයට ලක්වෙන ස්ථානය අනුව තමයි අර සක්‍රීය අක්‍රීය කියන දේ තීරණය වෙන්නේ. සක්‍රීය ප්‍රතිශෝෂණයට අදාළව සෝඩියම් අයන, ග්ලූකෝස්, ඇමයිනෝ ආම්ල, විටමින වර්ග අයත් වෙනවා. අක්‍රීය ප්‍රතිශෝෂණයට අදාළව ක්ලෝරයිඩ් අයන, ජලය, බයිකාබනේට් අයන, පොටෑසියම් අයන අයත් වෙනවා. විශේෂ දෙයක් කියන්නම් අපේ ADH හෝමෝනයේ බලපෑමක් මගින් ජලය වැඩිපුර ප්‍රමාණයක් අක්‍රීයව ප්‍රතිශෝෂණය කිරීමක් සිද්ධ කරනවා. හරි දැන් අපි කතා කරමු තුන්වෙනි පියවර ශ්‍රාවය කොහොමද සිද්ධ වෙන්නේ. හරි ඉස්සෙල්ල කතා කරපු විදියට ගුච්චිකාවේ ඉඳන් පෙරණයට කුඩා අණු එනවනේ. මේක හරි ඉක්මනින් සිද්ධ වෙන ක්‍රියාවලියක්. ඒකින්ද එතනදී රුධිරයේ තියෙන දේහයට අවශ්‍ය නොවන අපද්‍රව්‍ය ගුච්චිකාවෙන් පෙරණයට එන්නේ නැති වෙන්න පුළුවන්. ඒකින්ද කේශනාලිකාවල රුධිරයෙන් අපද්‍රව්‍ය යද්දී ඒ අපද්‍රව්‍ය ටික පෙරණයට ඇතුල් කිරීමේ ක්‍රියාවලියක් තමයි ශ්‍රාවය කියන්නේ. ප්‍රධානවම ඇමෝනියා ශ්‍රාවය වෙනවා. ඊට පස්සේ හයිඩ්‍රජන් අයන, ඖෂධ වර්ග, විෂද්‍රව්‍ය සහ පොටෑසියම් අයන. අවසානයේදී තනුක මූත්‍රා සෑදීම සිද්ධ වෙනවා. හරි මේ වීඩියෝ එකෙන් ඔයාගේ දැනුමට පුංචි හරි දෙයක් ආවායි කියලා මම හිතනවා. ඉතින් අමතක නොකර subscribe කරන්න. අපි ඊළඟ වීඩියෝ එකෙන් අපේ ස්නායු පද්ධතියේ ව්‍යුහය හා ක්‍රියාකාරීත්වය ගැන පැහැදිලිව කතා කරමු. ඉතින් හැමෝටම good luck.